අපි යෝජනා කල්ල තියෙන විශේෂයෙන් ද මේ පාර තිබුණ එක්සජාතික වදහිසා කමිටුවක්ේ කමිටුවට පුළුවන් ලංකාවේ සිවිල් සංවිධාන විදිහට වාර්තා යවන්න. අපි සිවිල් සංවිධාන 20ක් එකට එකතු වෙලා ලංකාවේ වදහිංසාව වළක්වන්නේ කොහොමද? එහෙම නැත්නම් අත්අඩංගුවේදී සිදුවන ඝාතන වළක්වගන්නේ කොහොමද කියන එක ගැන නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ එකම එක්සජාතින්ගේ වදහිංසා කමිටුව විසිනුත් නිර්දේශ ගණනාවක් යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ නිර්දේශ මේ රටේ ක්‍රියාත්මක වුණොත් අපි හිතන මේ තත්ත්වය සම්පූර්ණ වෙනස් කර ගන්න පුළුවන් කියලා. මම ඒක අර වේලාසනත් කිව්වේ මේ නිර්දේශ මත මේ රටේ මහේස්ත්‍රාත්තුමා කටයුතු කරා නම් සඳුන් මාලිංග අද මැරෙන්නේ නැහැ. ඒ නිර්දේශ දුන්නේ 2011. එතකොට මහේස්ත්‍රාත්තුමාට මහා ප්‍රශ්නයක් නෙමෙයි ඒක මේ මොහු රෝහල් ගත කරන්න කියන නියෝගයක් දෙන එක. ඇඟින් ඇටයක් යන එක එහෙම වුණා නම් මේ පොලිස් නිලධාරි 6 දෙනාගේ පවුල් මේ අම්ම කිව්වගේ අනාත වෙන්නේ නැහැ. මහේස්ත්‍රාත්වරිය ඒ නිර්දේශ අනුව රටේ ලෝකේ පිළිගත් නීති අනුව ක්‍රියාත්මක වුණා නම්. ඉතින් අපේ රටේ මේ නීතිය ක්‍රියාත්මක නොවුණු නිසා මේ අම්මලාටත් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අර පොලිස් නිලධාරින් 6 දෙනාගේ පවුල් වලටත් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණා දැන් මහේස්ත්‍රාත්තුමා DMO ඒකම පොලිස් ස්ථානාධිපතිවරයා ඒකම බන්ධනාගාර ප්‍රධානියා වැඩ කරා නම් සඳුන් මාලිංග මැරෙන්නේ නැහැ. එහෙම මැරුණ නැත්තම් මේ පොලිස් නිලධාරියන්ගේ පවුලේ 6 දෙනාගේ පවුලයට මෙච්චර දුකක් එහෙම නැත්නම් පීඩාවක් විඳින්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි යෝජනා කරන්නේ ලංකාවේ මේ කතත්වයේ වැළැක්වීම සඳහා දැනට අපි විසින් පිළි අරගෙන තියෙන රජයේ විසින් පිළි අරගෙන තියෙන මේවා ක්‍රියාත්මක කරන්න ඕන. නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕන. පොලිස් නිලධාරීන්ට අපරාධ පරීක්ෂණය සඳහා වෙනම ක්‍රම උගන්වන්න ඕන. දැන් අපි හිතනවා දැන් FCID එක හෝ CID එක මෙවැනි තත්ත්වයන් පේන්නේ නැහැ අපිට. පහුගිය අවුරුද්දක් විතර හරියලා බැලුවොත් මම දන්න තොරතුරු අනුව මෙවැනි මේ අත්අඩංගුවට ගන්න පුද්ගලයන්ට පහර දුන්න හෝ අඬ දෙට්ටම් කරා කියලා හෝ වාර්තා වෙන්නේ නැහැ. මොකද අත්අඩංගුවට ගන්න පොඩි මිනිස්සු නෙවෙයිනේ, තෝරමෝරු. එයාලට අත්අඩංගුවට අරගෙන පහර දුන්න අය, බලහත්කාරයෙන් වාර්තා ගත්ත අය, කට උත්තර ගත්ත අය කියලා වාර්තා වෙන්නේ නැහැ. ඉතින් එවැනි ක්‍රමවේදයක් පල්ලෙහා පොලිස් ස්ථානවලටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ලෝකේ තියෙන මේ ක්‍රමය. ලෝකේ තියෙන ක්‍රමය මේ අල්ලපු රටවලවත් තියෙන ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? ලංකාවේ තාමත් අපරාධ පරීක්ෂණය කරන්න පුළු කැල්ලක් අරගෙන. එකෝ ස්ලෝම් බටයක් අරගෙන, එකෝ වයරයක් අරගෙන. නේද? ඉතින් එහෙම අපරාධ පරීක්ෂණය කරාම තමයි මෙවැනි ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් එහෙම වුණාම ඒ ආදාළ විද්‍යුතයෝ හෝ විද්‍යුතයෝගේ පවුල්වල මිනිස්සු අනාථ වෙන වගේම හරියට යුක්තිය ඉෂ්ට වුණොත් ඒ අදාළ විත්තිකරුවන්ගේ පවුල්වල මිනිස්සුත් අනාථ වෙනවා.